සංග උදේ පන්දර මහරරි ඇඳගෙන ජායාාව බලන්නට නිවසසිම් පිට වෙද්දදිත් හයට එලියේ වැඩලාවක් නැත. ඔහෝ අම්මාගේ කාමරයට එබී නිවසින් පිට වූයේ. නිවසේ ඉදිරිස ොර ඇරිය තසංකය ඒ විවර කරද්දිම මිදුලෙවුන් රුවෝදැක අසංකට පුදම සිටින්නේ. හී අසංග පුදුමෙන් කතා කළේ කළු සසායගොත් සුදු බලාවසේකුත් ඇැඳ පාග මෝනිින් උන් රශෂනයවදක සංක පුදම සිතුම. දුවගෙනමින් පමිණි සංඟග පයපාමුල වැටුණාය ඇයි බිමට වැනි සංඟග දෙපා බදාගෙනමේ. අනි මාව බේරගන්න හත්තරං අයියේ ම ම හර්ෂණි කෑගස ඇඩුවාය. මං 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 ලොකු කරදරේක වැඩල සුදුවායේ. අසංගතම් පයපාමුල වැටී ර්ශිණය දෙස බැලවූ ූර්ල්ලමින් මෙනිි හෝ ඇයෝ දෙවරෙන් අල්ලා නැගිට්ටෙවේ අනන් එපා. ම මට නින්දක් නෑ. කන්න බෑ අසනීපනෑ මේ උන මව මැරේ. හසිිනි දැත් එක්කොට කීවායි. අසංග මෝතකට ඇව තම ලායට ගත්තේ. මං මට සමාවෙන් අයේ. අසංකට හිල්ලිනි. මගෙන් නෙමි හශි සමවිල්ලන්න ඕන. අසංග ගැඹුරු හඬකින් කීවේ. මං මං හරි බයෙන් අයි ඉන්නේ මව බේරගන්න හර්සිිනි මේ කරණන්නේ බොරුවන් ඕොන බව අසංක දනී. වදක්ල කෙනකොට මුලින්ම දනුවන් දෙෙන්නේ හරද සාක්ෂයයි. අද හර්ශිණයටට සිදුව ඇතේ ය. දක්ෂී දුවන් දෙන්නට පටගත් කළ උසාවයෙන් දුවන් දෙනවට වඩ දර්ුණය. එවිට ජීවිතය ම බය බවට පත්තේ ම මට ඡායා බලන්න ඕන හරිසිිණය අසගගේ මූුණ දෙසව නොබලා කීවය. මං ඊ කිව් හසිි එයා කිව මිස්සව එක්කං ඉන්න කියලා. ඡයා එසේ කියවද හරශිණින්ට පුදුමේ. මගේ ජීවිතය මවුලිලායියේ මම්මං මහ මෝඩීක්. පිර ොද ර්ෂණි හි පරිමැත්දේ දැන් අන්න එප හැමදයෑම වෙලා ඉවරණන්නංගේ අසංග කිීවේ ඇත්තට මාදරෙනෙ. හර්ෂිණි බඩපවූ දාගෙන ගිය බැල්මිින් අ සංග දෙස බැලවාය. මංවං හර්ෂිණි මේ කියයාගන්නට බැරූ ලතවෙන්නේ කොමක් දයි අ සංකදානින්. මං හැමදයම්ම දන්නවා හෂි මං ඔවා බේරගන්න මං මාමටයි නැන්දරයි වගේමයාට තාදරෙයි. අසංග මුරදුව කීවේ හර්ෂිනිි දෑස් ල්තුති තෙත්තිියේ තැන්කිව රත්තරන් අයේ Thankක් සෝ much ඉන්න ඇත්තෙ කොතරම් බීවිදයිදන්නන සිතාගත හැකිය. ම මට ජීවිතය අලුතෙම පටන්ගන්්ඩෝනයේ මට උදව් කරන්න මං හශීට උදව් නොකරඉන්නවා අද මගේ අති වරදක්ුණ මට සමාව දෙනවා නෙද නැත්ත මුළු ජීවිතකාලෙන් ම පිච්චයි. එහෙම වෙන්න ජය දුප්පාත් අයින්සක කෙල්ලෙක් මං දන්නවා හර්ෂිණී අසඟ පොපුුවේ මඇත්තුවේ පුදුමාකාර සැසීමකන සංඟගේ මෝනියෝ කඳළු පිසිසදැම්මි මොඩ කෙල්ල ඕ සිින් කීවේ. නගන්න මංගේ කාර කියම් හර්සිි කීකරු ගැන දරුවක මෙෙන් අසංගගේ වානයට ගොඩ වූවාය. පෙරදා පුරා රැයක්ම පිච්චුණ හ ර්ිණි සී කලයි ඒ ගින්ද අසංකෝ හමෝ හැටීම ඇැතිවේ කෙසේද සෑහන දුරක් ගේපසු අසංක හර්ෂණය දෙෙස බැලවේ ඇයටද කියන්නට කතාවක් ඇත. හි ඔයා මටත් සමවෙෙන් ඕන. ඕහ සමමාල්ලන්න කුමකදේ හර්ෂිනි දැන උන්න. දැම්ම දන්නවා අසංකයේ. දයිවී කල දේක උත්ති නවා ඒ වචනවල කියා මහා ගින්දරත් තිබ්බි නැත. අපි පතාගෙ ඉන්න ඇත්තේ මෙහෙම ජීවත් එන්න අද මටඒ එක තේරු අසංකයේ මගේ හිතේ දුකක් නෑ. අසංක අතින් ඇගේ හිස මුරුදුව පිරිමැත්්දේ මවත් තේරුම් ගන්න හශි මට ඔය තේරුම් ගන්න පුලුවන් ඒත් මට දුකක් කෙනවා ඇයි හර්සිිනි බොඳු දෙනතින් අසංග දෙෙ ටික දුරක් බලාගෙන ගියා. ජයායට ආදර කරන හැටි දැක්කම මටත් ඒේගේ ආධදරය කරන්න කෙනෙක්කින්නවා නම් කියෙ හිතුුණ. අසංක දුකාන් නොදනුනා නොවෙේ මේ දෛවේ හදවත්වලට මොනතරම්දය කරනවාද. හැමෝටම මෙහෙම කෙනෙක් ලැබෙන හසි වා බලාගන්නත් කෙනෙක් ඇති. මාත් නොබලා ඉන්නවද. ජීතකෙන මේතරම් ආදෙරින් හිතනට අසක පුරදුුවේ කෙසේද. හර්ෂිණයට පුදුම මේඒක කිසි දුවත්කමන් ඇති දුප්පත්ම කෙල්ලෙකට ආදරෙර අද අසංක මේේතර සතුරක් විිදින්නේ එක සේද. තික ව අසිරේ අසං ැස්ස යායට ගෙදර හඳගෙන කහම ටිකක්ද රැගෙනනේ හසිිණිට පුදුම සිතන මෙහම ආදරය කරන ගෙනෙක් මේ දැක්කමයි. යන් හ හර්ෂිනි අසගදස බැලුවී රග චකිදයන්නේ. අසංකයි ඇයි හශ ප්‍රශ්නයක් එනවන මංකා හ ඉන්නම් අසං ඇත්තර මාදරය හර්ෂිණක අතාල්ලා ගත්තේ. එහහිම ප්‍රශ්නයක් වෙන්න හැසීයන් තම මේ යන්න තමා මාරයන් ලවා මරණට ගිය කෙනාව බලන්න නොවේද. හදිසිවච්ඡාය පහෙනුවේ මියගාන තකට හර්ශණිගේ කතම ඇක්ලිගෙන ගිය. දෙවියන් ඒමතේ මරණින් ගලවාගත්තේ ජායාාව නෝ තමාව ඔයයි හර්ශිනියට සිතනි ශෛලාර වවාටය කොනේඇති ඇදම හිංගයස්සේ ඉඳගෙන උන්න ායාමද හර්ෂණයට පුදම සිතනි ඒ ලස්සන පිරුණු මූුණ මර්ණය සිං අකු අදම ඇත. පරවීගේ මලබන්නු චාය මූුණ දකිද හර්ශිණයට තමාකල අපරධී කුරුලෙු හැකිනිි ඒ න්නේ චයාය අනොේ පරණලැකි ජය හර්සිිනිව තසංකව දැකේ නැත ඇය ඔන්න උදෙන්ම නැිට කොයද බලාගත්ත බලාගෙන. ඇදම <icana boards> ු ල්ස ල් ටන ගන ෙල්ෙ රමට දුරල ව ා වෙන්ද ලස්සන් ෙල් න තත්තු ත්ටතුු අල දකට බැඳ පටියක් ද මාතිමුණ. ගිල්ලු නෙත් සුදුමෙලිෝ තුල් මරණය ලඟටම ොසා යුතුයකගේ මමාන්සියත් හෙටව කියා පෑවේ. හි දැක්ක නේද ඡය මැරුුණා දෙියෝ යට පාය පණ දුන්නේ. හ කතා කරන්නනට බැරිල සාර්ශයනයට තමගෙනම පිරි අදැනේ. කරම කිසිවු ශලාාරයේ වාටුවට ඇතුලුණු දැනී ජයා හැරණයයි. අසකව හ පිටිපසසි ගෙන හර්ශණිව ඇෑ දැක්කේ විට ජයා ගිලීග දුබල දැසින් හර්ශිණය දෙසම් බලා උන්නයි. වෛර තරහන්නවා අබමල් රේනුවත් තනන්ත් අයිතා කෙල්ලෙ දෙනෙත්තල් නොවිය. ඒ තර්ශිණයට ඒ දෑස් දෙසවත් බලන්නට පුළුවන්කම නොවයේ. ජීවිතේ මොන දෙන්නටසරු මාරු මහතකට තම පැමිණ තිබ හශිණයට සිතන. ජයාය තමා මරන්නටඒ හරසිි බව දැන ැනම ගිලිගේ සුමලි කකමුල් හකුවා වගෙන සිනිසුනයි. ඒහි පුදුමාකාර අසරණ සිනාවක් විය. මිස් ජයා දුබලහඩින් කතා කළයි. හරසිිනිගේ දැස් කෙලවක ඇල්පෙනනති තුඩක් මෙින් දැනුනී කතා කරගන්නවට තරෂණි බැරිගේ. හරසිිණි පණඩල් වීගේ කෙල්ලගේ මූුණන දෙස පුතුමමාගර පසුදමගින් බලා උන්නයි. ම මට දැෑන් හොඳයි මිස්. ඒ කෙතරම් දුකයිතින කතාවදද. තමාම අරණටා මිනිවරවා ගෙනත් මෛතී හිතන්නට ඒ ගෙනගත්තේ කොහෙද. ත තාම රිදෙනවද හර්ෂණය අමාරෙන් පච්න දෙකතුක් කැටකසා කත්තායි. ටිකයි හෙටමං ගිදර යනවානිමිස් යමක් කියගන්න බරූ ගරේ සිරිවී ඇතිවක් මෙන් හර්ෂණය අ සංග දෙසත් ජාය දෙසත් බැලුවාය. ජය අසංග දෙස බැලලා සිනසුනේ පුදුමාකාර අසරණකමගෙනි. ඡාය හර්ෂණි කතා කල උගරරිම්මිනි ඒේසේ කතාකර ඇඳ මත තිබු ජයායගේ සේලයින් කටුකස කෝටීගේ සුටු තල්ලා ගත්තායි. මිස් මං මට සමාවෙන්න ඡායා හරෂණී කිව අඩමිනි ඔය දෙන්නම මට සමාවින්න ඕන මගේ අතින් කියාගෙන යනදේ පවා හරිකයාගන්නට හශිණයට බැරිවේ. මිස් ජය කතා කල අමාරුවයිනිි අනන් එපා මිස් මං වාට ගොඩක් වැරදි කලාා ඡායා. ජයක ඇසල කඳු පිරිණි. ොම එරදුණේ මගේ අතින්ස් ජය නිහතමානය කීවවාය. හර්ශෂණි බොඳුවූ දෙනතිින් ජයා දෙස බැලුවයි. ආදරෙ නමෙන් ඇයාද කොතරම් ඉදනවාද. ඒතයේ දෑස්වලින් ආදරය උතුරයි. අසංක ජය කතාගලේ හර්ෂිනයක සුරදින් පුදුමාකාරලෙ සල්ලාගෙනේ. මිෂ්ට කරදයක් වෙන්න තියන්න එපා එයාව බලාගන්න ජය අඩමින් මෙ කීවවායි මනුස්සකම්ගෙන හර්ෂිණයටට පුතුම සිතුනි. පවූ මේතර මනුස්කං වලින් පුරවාගන්න කෙසේද. ම උනෝද මේ කළ ඒවාට හර්ශිීන ඇඩු අය ඒ බුදුමාකාර ඇඩීමකයි. ඡය සේලයින් ගසාතිබ අතා මාරුවෙන් ඔොසවා ඇගගේ අතාල්ලාගෙන ඒව සනසනට ගියයි. මිස් මංමං ඔය දෙෙනට සුබ පතනෝ මම මම දැන් ඇති ඔහුම අඩන්නෙ පහෂි ැන් මුකුත් ප්‍රශ්නයන්න. අසංග පමිණ හර්ශිණී ෝසවා ජයාසලමූ කුටුවේ ඉන්දවේ. ඡයාගේ අම්මා ආේ ඒ මෝතේයේ. කොහොමත් එන්නේෙල්ලටත් අසඟටත් දෙන්නටම උදේ කෑම හදාගෙනේ. මිස් මේ මගේ අම්මා තුපත් තමව ද කිදදි හර්ෂිනි තවත්වරක් දවුණනා අය පිච්චනාය. හදිස්සේවච ඡායාගේ ජීවිතර අනතුරක් වූවානම් මේ දුූපත් තම පොලේ පස්කනු ඇත. දැන් කොහොද පුතේ අම්ම ඇසුේ ආදරෙනි හොඳයි අම්මි මොනා තුතේයට ගෙනාවේ මං කිරිපත් හෙදවා ගන්නකෝ මිස්ටත් දෙමු මිස් කිරිපත් කැඇල්ල කාලමන්. හර්සිිනිිට අසඟ දෙස බැලිනි මරුවර කිරිපත් කරණ කවරට. අන් දා අම්පුතිේ අසංග ජයයාවල්ල ඇඳ විට්ට ලංකලේ මුත්‍රයන් ලෙස බට දමා ඇති අරු දකිද හර්ෂිණි දුකු සිදන. සියල්ල තමා කළ අපරාදේ. ආදුවේ පුංචි පිගානට ිපතු ලුවිසු සීනි සම්බෝලත් දම පත්ම අය හර්ශිණයට දෝතිම පිළි ගන්නුවායි. හර්ෂණයගේ ඇතුල්ලායි ඇලිගෙන ගීේ. කන්න මිස් හර්ෂයන්ට බැල්නිි අසංග දෙසේ. මේ දුපත් කෙලට දර කරන්න නැත්ේඇයිදයි දැන් හර්සිි සිදගත හැකිිය. කන්න හශි අයියට පුතාර මේ දානවපුතේ දුවකන්න. මේ අන්ස ජීවිතර මෝතක් ඉනිදිදී දැන්න සැනසීම කොතරම්දේ හර්ශිණි විඳගත්තයි. චායට මට දැම්මම් බඩගින් නෑමිස් මෙිස්ස දැක්කවම් බඩටත් එක පිරුුණා මෙම සිතකට හතුරගන් කලේ කෙසේද කිරීබාත් ්‍රහයි ඇන්ඩි. හර්ෂිනිිකය ඔබො ඇදලින් ඉන්දරක් වැනි දුක් එෙදී. මේ අම රිපත්තු වවෙන්නේ මේ විපතින් ඇගේ දුව ගැවුන් නිසායි. දවක මිස්සෙන් අපේ ගේෙදර. මං සනීපූුණට පස්සේ. මේ කල පාපෙන් මිදින්නට තමට සෑහර පින්කදක් කරන්නට්‍රයි ර. අසංකහමදෑම අම්මාට විස්තර කලේ ඒ ප්‍ර්නේ හෙම විසදීමගෙන රටතුන් වාදමිට සතුරත් දැන්නේ. මං හශීට කරදරයක් වෙන්න තියන්න යම්න්නේේ චායාත් මගින් මකට කිව්වා. ඒ කෙල්ලනම් පුදුම කෙල්ලෙක් තමම අරන්නාපු මිනිීමරෝට සමාවදෙයි. රිි හොඳගෙනෙක්ුුණ ඒ කරුණාවේ ම්මේ බුදුමන කියන්නේ ඒගෙන පුතා කෙනෙක්ව රකින්නන්නේ ඕ රකින ධර්මයෙන්ම යැයි බුදුබන කියා ඇත ජයව රකින් ඇත්තේ කෙල්ල ගහාපත්කම වියයුතුය වෙලාක මාමට කතා කරන්න පුතා මං කතා කරන්න ගම්ම ජායෝ ගෙදර එක්කං එද්දී ඉතින් මං මාමා හම්බවෙන්න ජාය එක්කම යන්නම් ඒකත් හොඳයි මේ සියල මෙේ විසඳුව ඇතයි නිකමට මේ රතු මාත්මි සිතුන අසංගගේ ඡායගෙත් කසාදේ තිීන්දු කළ ඒ නිසාය. පුතා අම්මේ ඕනනම් වෙඩින් නිිකත් ගමු දැම්මම අසංග සිනාසුනේ එපා අම්මේ චායට සනීපෙන්න්න ටිකක් කල්ලයයි හිට පුලස්සනම කෙල්ල එන්න ඕන තම වෙඩින්සාරයට හැන්ඩට ඉදී. මේ ජීවිතය සිදූ දෙවල් ගෙන දවසක කෙලවගක් සිට සිතියයුතුය එගෙන හිතන්නට දැන් මාහන්සි වැඩිය. ජය අසංගෙ දැතින්ම අල්ලාගත්තේ තමාට දැන් පන ඇති යැයි කියන්නමනිී ඒත් කෙල්ලගේ ඇංගලි හහින් නාරංකෝටුමෙන්න් වී ඇත. මට දැන් හොදරම හොඳයි දැන්ඒ ඇසල පනක් ඇත. ඩොක්. කිව හෙට එකක් යන්න කියලා. ම් ඩොක්ට. මටත් කිව්වා ජය සිනාසී කීවාය. මෙච්ච ඉක්මට සනීපය කියලා ඩොක්ටවත් හිතුවේ නෑලු ජයා සංගක දෑස් දෙසම් බලා උන්නාය සනිපුනේ එච්චරණ පින්කරලා තියෙන්නිෙසා මං ජය ඇස්ලොක්කර ඇසු අය හ. ංරල ෑකිල හම තන්නද ඇත් රජෙක් ලැබිල යෙද්ද පිංකල නැත්ත ලැබෙනවයි සනිීපුන තරි කතාපේටි ඇරගෙන අසග සිනාපරෝ කිීවේ දෙන්නට දෙන්නත් දෙස නොවෙලා බලා උන්නයි. මිස් පව් හදිසි ඡායා කීවායි අපි යාව ඒකරදරින් ගලවගමු. ම් ඒ වෙලා එය වැරදිද නැතු ඇති. හශී ගොඩක් වෙනස්ස වන යා ඔහොමීටපු කෙල්ලෙක් නෙමේ. යායට වෙනසක් කරන්න එපා එහෙම කියන්නේත් මේ හදවතය ඇ මනිස්කමටේ. අසංක ඩොක්. කිව දාසේවෙනිිදා ඉති බැන්ඩෙජ්ජක කපාන්න පුළුවන්වෙයි කියලා. පරක් වුණනත් මොක හොඳට මුතුවාලි සනීපවෙෙන්න්නපයි. ඒ මුණ බිමටම් බරවිය. හෙම කෝමද රීස්ට්‍රේෂන් එක මන් ලස්සන සාරයක් කඳන්න ඕන අසංක දුග සිතුන ජීතය ලස්සන දවස උදවෙන්නේ ලොකු කරදරේක දුබ්බර චායකත මැඳදිින්. ජීතී ලස්සනම දවස උදවෙන්නේ ලොකු කරදරේක දුබ්බර චකතියක් මැඳදින්නේ. සාරය කදදින්න ැරිවුණු අපි කවමක් ැන් හරි. බඳමු. අනේ හැම කෙල්ලෙක්වේම හදවත අහිංසක සී නඇත. මන් ඩොක්ටර් කියන්න ඇත්ත රජිස්ට්‍රේෂණ එක කල්දාම ජයා සංකට රැවවා අය පසෝ දෙදනම් සිනාසුනොය. නිලංකා චායා ලඟටමයයේ ඇගේ මහුණ තෙතමාත්තු කර පිසදමවායි මේ දවස් ටිකීම ඇගේ ළඟ උන්නේ නිලංකායි. ඇරයා හැටිය කෙල්ලව තිෙදමාතුකර පවුලටික්දම කෝඩිබීර සාත්තුකයි කෙට්වවෙලා ති හැටි දැක්කම හරිමදුයි. එෙ ඉනවෙලාලට ගෙදර ගයාාම කාපංගෙල්ලි නිලංකා ජයගාත තෙතමාත්තු කරමින් කීවය.මන් මහතට හිටිය අද. ජය ඇසේ සිනාස්සෙමිණි මහතුොන්න හැබැයි ටිකක් පිල් හිටියා මෝරගෙන එන්න තැබිලිල්වාගේ නිලංකා කිවේ සිනාසමෙනනිි මේ නිසිදච් දෙවල්ටම් පුදදුමිලුත් පුදමයිකිල්ලි ඔක්කොට වඩා හර්ෂිණි මිස් ගෙන සමනල්ලවෙන්නේ දලබෝ නිලංකා මිනිසුන්ට වෙනස්සෙෙන ඉඩ දෙන්නවඕන. හම් උබෙනොව මාත් තිගෙන ගත්ත. ලංකා යාගේ හිට ඩිො බිද්දම ම දෙස බල උන්නායි. දැන් හෙට ගෙදරගයාම මේ ඔක්කම කරදර ඉවරයි කියල හිතාගෙන ඉනාවෙල ඉඳපා බට දැන්ද ඔක්කෙන කිසම දෙයක් ජීවිතය නෑ ඡයාය පිළිගැනමි හිස වෙනවායි. මගේ හිතරත් කොහොමත් ලෝක නීව වනත් දෙන්න උදේ හර්ශිණනිම සවිද්්‍යයාාට පස ඒනිවට තවත් දැන්නවා නිලංක. බට දවසක උත්තුරයි එච්චරයි මට මැඩමුත් කිව්වා. ොකද කේන්ද්‍ර බලපු ගෙන කියවලු අලුල් එලගින් උතුරවා කියලා. ජය සැහල්ල සිෙනස්සුනයි නිලංකා එලටම මේිය උන්නේ කෙල්ලි ජීවිත සතුරේද දුගෙදී තමාලාගු නික කොතරම් හොඳදයි සිතමෙනනි. දැම් විසිතුන් ඉ ඉඳලා උඹ සගෙ වයි ඉති මං ඉන්නේ උබටත් මිස් කියන්න ජයයා සිනස්සී නිලංකාට ගැසු අය. ඇයි අපේ මේ යාලුකම . පුදුම එක ඒකට එහෙමමු තියෙන් ඇරපන් හරි පිරිස දුව නිලංකා හිස්සවවැනි ආදරබර මූුණිනි මෙවැනි මිතුරයක් ඉන්න ඕනම කෙනෙක්ටේ සැනැසීම දැනේ. මට ඊ පෙරිේද දවසක සර්කීනවා නිලංකා මෙච්චනම ෝද කෙනෙක් කියෙල චාය එන්න කලින් දන්න ෑලු. එතකොට එතකොට මංකිව්වා පංකෝමත් හොඳ කෙනෙක් කළේ සර්ග පුංචි නොනම තමයි කියලා. මිතුරුව දෙනෙන අත් අල්ලාගෙන උන්නන්නේ ආදරයණ. නිකමටම ෑස්පියයාගත්තයි ඇයට මවේ පෙන් ොම් ෂ කම්ප ික් මුල් දවසේ.